කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අතරංගුවටගෙන ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බඳනාගාරගත කර සිටි ඉන්දියා ජාතිකයා ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබෙනවා. ඒ ඔහු හදිස්සිය අසනීපව වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. බන්දනාගාර කොමසාරි ජෙනරාල් තුෂාර උපුල්දෙඩිය මහතා පැවසුවේ වාරියපොළ බන්දනාගාරයේ රඳවා සිටියේදී ඊයේ රාත්‍රියේ හදිස්සියේ ඔහු රෝගී වී ඇති බවයි. එම අවස්ථාවේ ඔහු රෝහල්ගත කිරීමට පියවරගෙන ඇති අතර එහිදී සැකකරුමිය ගොස් ඇතැයි කොමසාරි ජෙනරාල්වරයා පැවසුවා. මිලිස මියගිය 45 හැවිරිදි ඉන්දියානු ජාතික දිලිප් කුමාර නැමැත්තෙක්. ඔහුගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය වාරියපොළ දිසා මහේස්ත්‍රාත් සංජීව රම්මිකුමාර මහතා අද දහවල් සිදු කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සහ PCR පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමු කරන ලෙසයි. අදාළ පුද්ගලයා ද්විත්ව පුරවැසි භාවයේ හිමි අයෙකු බවත් වසර 15ක පමණ සිට මෙරට తాවකාලිකව පදිංචිව සිටින බවත් බඳුනගර දෙපාර්තමේන්තුව පැවසුවා. මේ ආයිතිහාණුවෙක් වුණාට ඉතා උසස් මනුසකකට තිබුණු කෙනෙක් න කාටවත් මේ වගේ දුක් දෙන්න එපා කියලා ඉල්ලන්නයි මට ඕනේ. මේ මනුස්සයා දෙන්නෙත් නෑ මට. ඔකේ දරුවන් දුම වතාවට දැක්කේ මන්දනාගාරයේ කුලියගේ චෝදනාගාරේ ඉන්නකොට මට සකයි මේ උන්නු ගමන් මගේ මාධ්‍ය නැති වෙන්නේ හේතුවන්නේ මට සකයි. කුලියාපිටියේ බුදු පිළිම හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඉන්දියා ජාතිකයෙකු අතඩංගුවට සැකකරු මාර්තු 29 දක්වා රක්ෂිත බඳනාගාරයට සැකකරු අප්‍රේල් 19 වෙනිදා දක්වා යලි රක්ෂිත බඳනාගාර ගත කරයි. සැකකර ඉන්දියා ජාතිකයා හදිසි රෝගාතුරව වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියයයි. මේ අතර මීට පෙර 2018 සැප්තැම්බර් මාසයේදී මරිසෙල් තෝමස් නැමැති ඉන්දියා ජාතිකයෙක් අතඩංගුවට ගත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළව සිදු කළ පරීක්ෂණයේදී මොහු අතඩංගුවට පත්ව වහාම කොළඹ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ පැවසුවේ මොහු මානසික රෝගියකින් පෙළෙන අයෙකු බවයි. කෙසේ වෙතත් මේ ඉන්දියා ජාතිකයා 2019 පෙබරවාරි 27 වනදා අධිකරණයෙන් මුදා හැරියා. ඇත්තටම පහුගියදා වාර්තා වුණා කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමයකට පහර දීම පිළිබඳව ඉන්දියන් ජාතිකයෙක් අත්අඩංගුවට ගත්තා කියලා. දැන් වාර්තා වෙන ඔහු මිය ගියා කියලා. ඒ නිසා සැකකරුවෙක් අත්අඩංගුවේදී මිය යාම එය යම් බොහෝ කරුණු යටපත් වීමකට ඉඩකඩ විවෘත කරනවා. මොකද ඔහු සතුව තමයි සාක්ෂි තිබෙන්නේ. ඔහු තමයි මෙහෙව්වේ කවුද කියලා දන්නේ. ඔහු තමයි පහර දීමේ වමනාව දන්නේ. එනිසා එවැනි පුද්ගලයෙක් රජයේ අත්අඩංගුවේදී මිය යාම ඉතාමත් බරපතල සැකයට තුඩු දෙන කරුණක්. මේ නිසා ආණ්ඩුව වහාම මෙම බුදු පිළිමවලට පහර දූ ඉන්දියන් ජාතිකයා තමන්ගේ බාරයේ සිටිදී ඝාතනය වූයේ කෙසේද කියලා රටට පරීක්ෂණයක් කරා පැහැදිලි